කාලෙක ඉඳන් කරන්න හිතාගෙන හිටපු වීඩියෝ එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මගේ කේවර්ඩ් ලවර්ස් YouTube channel එක පටන් ගත්ත දවසේ ඉඳලා ගොඩක් වෙලාවට මම ඔයාලට අරගෙන ආවේ ජොසන් යුගයේ චරිත හා සිදුවීම් ගැන. ඒ නිසාම ඒවට අදාළ නාට්‍ය බැලුවේ නැතත් ඔයාලට ඒ චරිත පුරුදුයි කියලා මම දන්නවා. හැබැයි ඉතින් මම අද කියන්න යන්නේ ඔයාලා ගොඩක් හොඳින් හඳුනන දන්න පුද්ගලෙක්ට අදාළ චරිතයක් ගැන. යොන්ජ රජතුමා හැමෝම දන්න විදිහට කිව්වොත් දොන්ඊගේ පුතාගේ ඔහුගේ දෙවන අගබිසව ගැන තමයි අද කතාව. ජොන්සුන් නමින් මරණාපරණ නාමය ලැබුණු ඇයට කොරියානු ඉතිහාසයේ තුළ විශේෂත්වයක් හිමි වෙන්න කරුණු කිහිපයක්ම බලපාලා තියෙනවා. හැබැයි ඔය මොන කරුණටත් වඩා කොරියානු ඉතිහාසය ඇතුලේ බිහි වුණු ශ්‍රේෂ්ඨතම රජෙක්ගේ අකල් වියෝවකට ඇය සම්බන්ධ වුණා කියන කාරණේ තමයි ඇය මේ ඉතිහාසය ඇතුලේ සුවිශේෂී වෙන්න බලපාපු ප්‍රබලම කාරණය. ජොසන් ඉතිහාසයේ ඇතුලේ අගබිසවක් විදිහට වගේම දොවගල් රැජිනක් විදිහට ඇය සිදු කළ සමාජ දේශපාලන වෙනස්කම් රාශියක් තියෙනවා. ඒ කොහොම වුණත් ඇය ගැන කියන්න කලින් මට ඇයව සුන්දර සුකුමාල මුහුණට යටින් යක්ෂ හදවතක් හංගගෙන හිටපු ගැහැණියක් විදිහට ඔයාලට හඳුන්ලා දෙන්න සිද්ධ වෙනවා. ජොන්සුන් නමින් මරණාපරණ නාමය ලැබුණු මේ ජොසනේ 21 වන රජතුමාගේ දෙවන අගබිසව බවට පත්වුණු කාන්තාව ඉපදෙන්නේ 1745 වර්ෂයේ දෙසැම්බර් මාසේ 2 වෙනිදා. එදා ඉඳන් 1805 පෙබරවාරි මාසේ මිය යන තෙක්ම ඇය රජවරු 3 දෙනෙක් යටතේ අගබිසව විදිහට වගේම දොවගල් රැජිනක් විදිහටත් ග්‍රෑන්ඩ් දොවගල් රැජිනක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇගේ පරම්පරාවට ජොසනේ දෙවන රජතුමා වුණු ජොන්ජොන් රජතුමාගේ රැජින වුණු ජියොන් රැජින සමගින් ඥාතිත්වයක් තියෙනවා. ඒ වගේම ඇය තේජෝ රජතුමාගේ පුත්‍රයෙක් වුණු යන්ගියොන්ගේ 8 වන පරම්පරාවේ මීමිනි බිරියක්. ඔන්න ඔය වගේ රාජ්‍යත්වයට සමීප සම්බන්ධකම් විශාල ප්‍රමාණයක් තියෙන බලවත් පවුලක තමයි ඇය ඉපදුනේ. කොච්චර ප්‍රබල රාජකීය සම්බන්ධකමක් තිබුණත් ඇගේ මව්පියෝ කිසිම දවසක ඇය රාජ්‍යයේ අගරජින බවට පත්වෙයි කියලා හිතන්න නැතුව ඇති. මොකද ඇය ඉපදෙනකොටත් යොන්ජ රජතුමා මැදිවිය පසු කරමින් හිටපු කෙනෙක් නිසා. ඒත් 1757 යොන්ජ රජුගේ පළමු බිසව වුණු ජොන්සොන් රජිනගේ අභාවයත් එක්කම ඇයට අවස්ථාව ලැබෙනවා නව රජිනක් තෝරා ගැනීම සඳහා පවත්වන තෝරා ගැනීම සඳහා සහභාගි වෙන්න. එතැනදී යොන්ජ රජතුමා මේ ලෝකයේ තියෙන ගැඹුරුම දේ මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවම මේ තෝරා ගැනීම සඳහා සහභාගි වුණු අනෙක් යුවතියන් අම්මගේ තාත්තගේ ආදරය මුහුද වගේ උත්තරයකට දීලා තිබුණත් මේ කිම් මාර්යාවගේ උත්තරේ ඊට වඩා වෙනස් වෙලා තියෙනවා. ඇය එතනදී උත්තර දීලා තියෙන්නේ ලොව ගැඹුරුම දේ තමයි මිනිස් හදවත කියලා. ඒ වගේම මෙතැනදී යොන්ජ රජතුමා මේ ලෝකයේ තියෙන ලස්සනම මල මොකද්ද කියලා තාපහු ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතැනදී අනිත් අය රෝස මල, අරලිය මල, පිච්ච මල වගේ උත්තර දුන්නත් ඇගේ උත්තරය එතනදීත් වෙනස් වෙලා තියෙනවා. එතනදී ඇය උත්තර දීලා තියෙන්නේ මේ ලෝකයේ ලස්සනම මල තමයි කපු මල කියලා. එතනදී ඇය විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා කපු මලට විශේෂ සුවඳක් හෝ විශේෂ ආකර්ෂණයක් හිමිුනේ නැති වුණත් කපු මලට තියෙන නූල් වියල ඇඳුම් නිර්මාණය කරලා මිනිස්සුන් ලස්සන කිරීමේ හැකියාව මේ ලෝකේ වෙන කිසිම මලකට නෑ කියලා තමයි ඇයි කියලා තියෙන්නේ. ඇගේ මේ බුද්ධිමත් උත්තරවලින් පැහැදුණු යොන්ජ රජතුමා 1759 ජූනි මාසේ 9 වෙනිදා ඇයව තමන්ගේ දෙවන අගබිසව බවට තෝරගෙන තියෙනවා. සමහර ඉතිහාස මූලාශ්‍රවල තියෙන විදිහට සීයයි මිනිබිරි අතර වගේ වයස් පරතරයක් තියෙන මේ විවාහය ජොසන් විවාහ ඉතිහාසයේ සිදුණු වයස්ගතම විවාහය විදිහට තමයි හැඳින්වෙන්නේ, විශේෂයෙන් වයස්ගතම රාජකීය විවාහය විදිහට. මම මීට කලින් ජොසනේ සැබෑ ආදරේ රාජකීය සලකුණ කියලා ජොන්ජ රජතුමා ගැන කරපු වීඩියෝ එකේදී ඔයාලට කියලා තියෙනවා ඊසන්, එහෙම නැත්නම් ජොන්ජ රජතුමාගේ අම්මා වුණු යොන්ජ රජුගේ පුතා වුණු ඔටුන්හිමි සදෝ කුමාරයාගේ බිරිඳ මෙමරි ඔෆ් ලේඩි හෙයෝග්‍යොම් කියලා ඇගේ මතක සටහන් පොතක් විදිහට පළ කරලා තියෙනවා කියලා. ඇගේ ග්‍රන්ථයේ මේ ජොන්සුන් රජින ගැන ගොඩක් තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා.
ඉතිහාස මූලාශ්‍රවල තියෙන විදිහට මේ රජතුමා හා අගබිසව අතර විවාහය හරියට සීයයි මිනිබිරි අතර වගේ සම්බන්ධයක් පෙරුණත් පිටතින් මේ දෙන්නා එකිනෙකට ආකර්ෂණයක් ඇතිව ජීවත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ ලාබාල අගබිසව සාමාන්‍ය බිරින්දෑවරු වගේම තමන්ගේ සැමියට ටිකක් තදින් ඉඳලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. සමහර විට යෝංච රජතුමා තමන්ගේ මේ බාල වයස්කාර ආදරවන්තයින් මේ පොඩි බිරිඳ දිහා බොහොම මේ කාරුණික සෙල්ලම් මනසකින් බැලුවා වෙන්නත් පුළුවන්. සමහර විට ඇය කරන කියන දේවල් තාම පොඩි දරුවෙක්නේ, තාම අත්දැකීම් නෑනේ වගේ ආකල්පයකින් ඒ දිහා බැලුවා වෙන්නත් පුළුවන්. මේ යෝංච රජතුමායි මේ ජොන්සන් රජිනායි අතර හොඳ වෛවාහක සම්බන්ධයක් තිබුණා කියලා ඉතිහාසයේ දැක්වුවත් ඒ කොතනකවත් ඇය යෝංච රජතුමාට දාව දරුවෙක් බිහි කරපු බවවත්, එහෙම නැත්නම් ඇයට ලැබෙන්න හිටපු දරුවෙක් ගබ්සා වුණු බවක්වත් සඳහන් වෙලා නැහැ. ඔයාලා දැනටමත් දන්නවා යෝංච රජතුමා, ඒ කියන්නේ අසීමිත මෞසෙනෙහසත් පියසෙනෙහසත් එක්ක වැඩුණු දොංගීගේ සුක්චොන් රජතුමාගේ ගුමා තමන්ගේ පුතා වුණු සදෝ කුමාරයාව සහල් පෙට්ටිය කීර කරලා මරලා දැම්මා කියලා. ඒ සිදුවීම වෙන්නේ 1762 අවුරුද්දේ. ඊට පස්සේ යෝංච රජතුමා තමන්ගේ මුණුබුරා වුණු සදෝ කුමාරයාගේ පුතා වුණු ඊසන්ව ඔටුන් හිමි කුමරු විදියට නම් කරනවා. මේ කාලවකවානුව ගැන සඳහන් වෙන කිසිම ඉතිහාස වාර්තාවක මේ ජොන්සන් රජන සදෝ කුමරු එක්ක හෝ ඔහුගේ පුත්‍රයා වුණු ඊසන් එක්ක හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවට සාක්ෂියක් නැහැ. අවසානයේ ඇයව වැඳපු බිසවක් බවට පත් කරලා 1776 දී යෝංච රජතුමා මිය යනවා. මේ තෙකම ඊසන් කුමාරයා 1776 අප්‍රේල් 22 වෙනිදා ජෝසනේ 22 රජු විදිහට රාජ්‍යත්වයට පත් වෙනවා. ඇය දොවගම රජින බවට පත් වුණාට පස්සේ ඇයව හඳුන්වලා තියෙන්නේ යේසුන් කියන නමින්. කොහොම වුණත් ඊසන් රාජ්‍යත්වයට පත්වීම ගැන ඔහුගේ නැන්දා වුණු හවාබන් කුමරියගේ හදාගත්ත පුත්‍රයා වන ජියොන් හියොන්යොම් සහ ඔහුගේ මව්පාර්ශවයෙන් සීයා වුණු හොන් වොන් හන් කැමති වෙලා නැහැ. මොන් ජොන්සන් රජින සමග වෙනමම සැලැස්මක තමයි ඉඳලා තියෙන්නේ. එතනදී ඊසන් රජ වුණාම මේ යේසුන් දොවගර රජිනගේ සහෝදරයා වුණු කිම් ගියුචු ඇයට කියලා තියෙනවා හරි වෙලා වෙනකම් පොඩ්ඩක් ඉවසන්න කියලා. ඒකෙන් ඔහු අදහස් කරලා තියෙන ඊසන්ව බලයෙන් පහ කිරීමක් සම්බන්ධයෙන්. කොහොම නමුත් මෙතැනදී ඔවුන්ට හරි වෙලාව වෙන්න කලින් ජොන්ච රජතුමා ඉස්සර වෙලා තියෙනවා. එතනදී ඔහු තමන්ගේ සීයවයි ඥාති සහෝදරයවයි තනතුරු වලින් ඉවත් කරලා දවගර රජනගේ සහෝදරයව හියුන් සන් දූපතට පිටුවහල් කරලා තියෙනවා. මෙතනදී මේ පිටුවහල් කිරීමට හේතුව විදිහට තමන්ගේ අම්මා වුණු හෙයොග්යන් ආර්යාවට අපහාස කිරීම, අගෞරව කිරීම යන කාරණේ සඳහන් කළත් ඉතිහාස වාර්තාවල සඳහන් වෙන ආකාරයට මේ ජොන්සන් රජිනගේ සහෝදරයා සහ ඊසන් අතර තිබිලා තියෙන්නේ ජොන්ච රජතුමාගේ කාලයේ ඉඳන් පැවතගෙන ආපු සීතල යුද්ධයක්. කොහොම හරි මේ විදිහට කිම් ගියුචුව පිටුවහල් කිරීම දොවගර රජින යේසුන් සහ ජොන්ච රජතුමා අතර තවත් සීතල යුද්ධයක් ඇතිවීමට බලපාපු කාරණාවක් වුණා. ඔවුන් දෙදෙනා අතර පැවති මේ සීතල යුද්ධය අවසන් වෙන්නේ ජොන්ච රජතුමා අවුරුදු 49ක් තරම් අඩු වයසකින් මිය යෑමෙන්. 1800 දී ජොන්ච රජතුමාගේ පිටේ තුවාලයක් ඇති වෙනවා. ඒ තුවාලය ඇති වෙලා දවස් 15කට පස්සේ තමයි ඔහු මිය යන්නේ. මේ මිය යන වෙලාවේ ඔහු අවසන් වරට කියලා තියෙන්නේ දොවගර රජිනගේ වාසස්ථානයේ වුණු සුන්ජොන්ජියන් ශාලාව කියන එක. ඒ නිසාම ඒ සිදුවීම සිද්ධ වෙලා අවුරුදු 200 පස්සෙත් අදටත් ලෝකයා විශ්වාස කරන්නේ ඇයි ජොන්ජ රජතුමාට වස දුන්නා කියන කාරණය. කොහොම නමුත් ජොන්ජ රජතුමාගේ මේ අකල් අභාවයෙන් පස්සේ ඔහුගෙන් පස්සේ රාජ්‍යත්වයට පත්වෙන්නේ ඔහුගේ පුත්‍රයා වුණු දස හැවරෙදි ඊගොන් හෙවත් සුන්ජ රජතුමා. සුන්ජ රජතුමාගේ පත්වීමත් සමගම මේ යේසුන් රජේන මහා දොවගර රජන බවට පත්වෙනවා. කොහොම නමුත් සුන්ජ රජතුමාගේ මුල් රාජ්‍ය කාලයේ වසර 3 පමණ මේ කිම් යෝසුන් දොවගර රජන තමයි ඔහුගේ රීජන්ට් විදිහට කටයුතු කරලා තියෙන්නේ.
රීජන්ට් කියන්නේ රටක රජෙක් හෝ රැජිනක් පාලනය හසුරවා ගන්න බැරි තරම් රෝගී අවස්ථාවල වගේම රාජපාලනය කරන්න තරම් වැඩිවියට පත්වෙලා නැති අවස්ථාවල රජු හෝ රැජින වෙනුවට රට පාලනය කරන පුද්ගලයා. මේ යේසුන් මහා දවගර රැජින තමන් රාජ්‍ය රීජන්ට් විදිහට සේවය කරන කාලේ තම පක්ෂපාතීත්වයෙන් නොරොන් පාර්ශ්වයට ලබා දීලා තියෙනවා. එතනදී ඇය සොරොන් පාර්ශ්වයේ දැඩි ලෙස මර්ධනය කරලා තියෙනවා. ඒ වගේම ඒ කාලය ඇතුළත ඇය පිටුවහල් කරලා හිටපු තමන්ගේ සහෝදරයව නැවත ගෙන්වල තනතුරුවල පිහිටවලත් තියෙනවා. ඒ වගේම ජොන්ච් රජතුමාගේ ගොඩක් ප්‍රතිසංස්කරණ වෙනස් කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇගේ කාර්යය මෙතනින් අවසන් වෙලා නැහැ. ඇගේ සිතුවිලි කොයි වගේද වැඩ කරලා තියෙන්නේ කියනවනම් ඇගේ පලි ගැනීම කොයි තරම්ද කියනවනම් ඇය මේ සොරොන් පාර්ශ්වයට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙලේ ජොන්ජ රජතුමාගේ අර්ධ සහෝදරයා වුණු එයෝනින් කුමාරයාව සහ ජොන්ජ රජතුමාගේ මව පාර්ශ්වයෙන් මාමා වුණු හොන්නා කිම්වත් ඝාතනය කරලා තියෙනවා. මේ සියල්ලම කරලා තමයි අවසානයේ 1803 දී ඇය තම රීජන්ට් තනතුරෙන් ඉවත් වෙන්නේ. ඔය අතරතුර කාලයේදී සුංජ රජතුමා සුන්වොන් රජින විවාහ කරගන්නවා. එහෙම කරලා සුන්වොන් රජින රාජ්‍යයේ අගබිසව බවට පත් කරනවා. ඔයාලා මිස්ටර් ක්වීන් බල්ලා තියෙනවනම් ඒකේ ඉන්න කිම් පාර්ශ්වයේ මහා මව්බිසව තමයි මේ කියන සුන්වොන් රජින. ඒ කොහොම නමුත් මාලිගාව ඇතුලේ සුන්වොන් රජිනගේ බලයේ තහවුරු වීමත් එක්කම ඇගේ පියා වුණු කිම් චෝ සුන් ප්‍රමුඛ අන්දුන් කිම් පාර්ශ්වයේ බලය වැඩි වෙලා තියෙනවා. මේ විදිහට අන්දුන් කිම් පාර්ශ්වයේ බලය ක්‍රමයෙන් වැඩි වෙද්දී යේසුන් රජිනගේ බලය ක්‍රමයෙන් නැගෙන් ගිලිහෙනවා. අවසානයේ 1805 පෙබරවාරි මාසයේ දවසක චන්දොග්ගුන් මාලිගා විදියයි මිය යන්නේ ඇයට වයස අවුරුදු 59 දී. ඇගේ සොහොන යොන්ජ රජතුමාගේ දේහය අසලින් ගියොන්ගේ පලාතේ ගූරිවල වොන්ටුන් රාජකීය සොහොන් ගැබේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. මේ ජොන්සුන් රජින සහ යොන්ජ රජතුමා අතර පැවති මේ සැමියා බිරිඳ කියන බැඳීම දිහා බලද්දී මට නිකන් හිතෙනවා ඒක නිකන් තකට තක බැඳීමක් කියලා. කියන්නේ තකට තක දෙන්නේ එකට ගැළපිලා වගේ දෙයක්. මොකද මේ යොන්ජ රජතුමා කියන්නේ ජොස්සනේ දීර්ඝ කාලයක් පාලනය කරපු රජෙක් වුණත් ඔහු තමන්ගේ දරුවන් විශේෂයෙන් කටයුතු කරපු ආකාරය එච්චර හොඳ නෑ. විශේෂයෙන් අපේ ලංකාවේ විශ්වාස කරන විදිහට ජොස්සනේ පරමාදර්ශී මාතෘත්වයේ බිහිවුණු පුත්‍රයා තමයි යොන්ජ. ඒ කියන්නේ අභීත දියණිය දොන්ගේ පුතා. නමුත් ඔහු තමන්ගේ පුත්‍රයාට මරණ දඬුවම දීපු තමන්ගේ පුත්‍රයාව ඝාතනය කරපු තාත්තා කෙනෙක් විදිහට තමයි ඉතිහාසගත වෙන්නේ. විශේෂයෙන් ඔහු සදෝ කුමාරයා මානසික පීඩනයට පත්වෙච්ච මානසික රෝගියෙක් බවට පත්වෙනකම් ඔහුව මානසික පීඩාවට ආතතියට පත් කරනවා. ඒ වගේම ගොඩක් වෙලාවට කුරිරු පාලකයෙක් විදිහට තමයි යොන්ජ රජතුමාව ඉතිහාසයේ දැක්වෙන්නේ. ඉතින් එහෙම එකේ මේ යොන්ජ රජතුමාට ජොන්සන් රජින හොඳටම ගැලපෙන්නේ නැති කියලා මට හිතෙනවා. මොකද ඔහුගේ පළවෙනි බිසව ගැන තොරතුරු සඳහන් වෙද්දී ඇය සදෝ කුමාරයාට පවා බොහොම මාතෘත්වයෙන් කටයුතු කරපු තමන්ගේ හදාගත්තේ ගැන තමන්ගේ සැමියාගේ වෙන උපබිසවකින් ලැබුණු පුත්‍රයෙක් වුණත් සදෝ කුමාරයා වෙනුවෙන් පෙනී හිටපු තමන්ගේ මුණුපුරන්ට බොහොම ආදරය කරපු කෙනෙක් විදිහට තමයි යොන්ජ රජතුමාගේ පළවෙනි අගබිසව ගැන ඉතිහාසයේ සඳහන්. ඒක නිසා මේ විදිහට නපුරු පැවතුම් තිබුණු ජොන්සන් රජින හා යොන්ජ රජතුමා අතර වයස් පරතරය කොහොම වුණත් සිතුවිලි එක විදිහට ගැලපෙන්නේ නැති කියන කාරණය මම හිතනවා. ඔන්න ඔය විදිහට තමයි ඔයාලා දන්න අභීත දියණියගේ දොන්ගී එහෙම නැත්නම් චෝයි සුක්බින්ගේ ලේලිගේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මං හිතනවා බෙන්දා වගේ ඔයාලා මේ වීඩියෝ එකත් එක්කත් බොහොම ආසාවෙන් ආදරයෙන් එකතු වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාලගේ යාළුවෙක්වත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම කේ ඩ්‍රාමා වලට කේ පොප් වලට සී ඩ්‍රාමා වලට සී පොප් වලට වගේම මේ වගේ ඔයාලා ලෝකෙ ගැන නොදන්න ගොඩක් තොරතුරු දැනගන්න කැමති ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලටත් අපේ කේවර්ඩ් ලවර්ස් YouTube channel එක ගැන මතක් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් පණිවිඩයක් තියෙනවා. ඔයාලා TikTok පැත්තේනවා නම් මතක ඇතුව කේවර්ඩ් ලවර්ස් කියන TikTok channel එකත් පොඩ්ඩක් සර්ච් කරලා ෆලෝ කරලා තියාගන්න. ඒ හරහත් මම ඔයාලට මේ වගේ රසවත් තොරතුරු ගොඩක් අරගෙන එනවා.
ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.